චැනලෙකට ආපු ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරමු ඔයාලගේ පොතේ තියෙන යුනිට් 3 වල ලෙසන් 2. මෙන්න මේ පාඩමෙන් අපිට කතා කරන්න තියෙන්නේ අපි එදිනෙදා කරන ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳව. විශේෂයෙන්ම කිව්වොත් ගෙදර දොරේදී අම්මලාට තාත්තලාට උදව් කරන කරද්දී එතකොට හම්බ වෙන ක්‍රියාපද ගොඩක් අපිට මේ පාඩමේදී හම්බ වෙනවා. හරි. මට කියන්නකෝ මොනවාද ඔයාල කොහොමද අම්මලා තාත්තලාට උදව් කරන්නේ? උදව් කරනවා. හරි. පළවෙනියට මේක ගමු. හරි. අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? help කියලා. මොන උදව් කරනවා? කොහොමද උදව් කරන්නේ? ගේ හැම තැනම කොළ කෑලිම දාලා තියෙදි කොළ හැම කපලවල මොකද කරන්නේ? අතු ගන්නව නේද? හරි, very good. sweep. අතු ගන්න. තව එකක් කියන්න පුළුවන් මේකට මොකද්ද? clean කියන්න පුළුවන්. පිරිසිදු කරනවා. sweep අතු ගන්නවා, clean පිරිසිදු කරනවා. තව කොහොමද උදව් කරන්නේ? ओ पिंगां को पहमती है ना वैन हो दान उदाव करने वाव वॉश ताव को हम उदाव कराने अ हाय माल पहले वाले टे वातुर दान है वाव आपे वातुर वाले टे किए ना वाव वॉटर किए ला क्रियापदे वॉटर मतामा इहिनां मेहम करने ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා ඔයාලගේ ඔන්න රීඩින් බුක් එකේ නම් පියුපිල්ස් බුක් එකේ නම් page number 3031 එතකොට මෙන්න මේකෙදි ඔන්න පේනවා ඉස්සලා මොන බෝයි කෙනෙක් කින මොකද යා කරන්නේ I sweep the floor පිරිමි ළමෙක් වුණාට යා මොකද කරන්නේ එයා හොඳ ළමෙක් අම්මට උදව් කරනවා කොහොමද sweep අතු ගන්නවා ගේ අතු ගන්නවා යා ඊළඟට මොකද කරන්නේ I help my mother to cook මොකද කරන්නේ අම්මට උදව් කරනවා help කොහොමද මමටද cook උයන්න next one I water the plants මම මොකද කරන්නේ මල් වලට වතුර දානවා පැල වලට මල් වලට දානේ පැල වලට next one We do the washing up. නේද? ඉතින් කෝප තියෙනව අපි හොදනවා. දෙන්න මේක තුලා බලන්න කොක්කයි මල්ලී දෙන්න. හොඳ? දෙන්නෙක් නේද? හරි ඔයාලත් එහෙම තමා කියලා හිතනවා. දැන් ගන්නකො workbook එක. workbook එක අරගෙන අපි ගමු page number 25 වලට. ඔන්න බලන්නකො මේකේ තියෙනවා ගොඩක් දේවල්. තියෙනවා මෙන්න මෙතන මේ පැත්තට තියෙන තීරුවක් නේද හරි මොනවාද මේ තීරුවේ තියෙන්නේ පළවෙනි එක තියෙනවා නම් අපි ගත්තා වෝටර් තියෙනවා මොනවාද කියන්නේ වෝටර් කියන්නේ හරියට හරි very good වෝටර් වතුර දානම next one මොකද්ද තියෙන්නේ ඔන්න මම මේ පැත්තේ ලියන්නම් walk මොකද වෝක් කියන්නේ? ඇවිදගෙන යනවා අපි ඇවිදිනවට වෝක් කියනවා. ඊළඟට පොලිෂ් මොකද මේ පොලිෂ් කියන්නේ? මේක නම් අපි හොඳටම දන්න එක. උදේට ඉස්කෝලේ යද්දි මොකද කරන්නේ අපි? ෂූස් හැම පොලිෂ් කරනවා නේද? ඔප දමනවා කියනවා සිංහල වචනේ. හරි. next one dust 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 මොකද මේ පොතේ මේ dust කියලා කියන්නේ අපි dust කියලා කියනවා මොකටද දූවිලි වලටත් dust කියලා කියනවා දූවිලි පිස දානවටත් dust කියලා කියනවා දූවිලි පිස දාන්න මොන වගේද ජනෙල් වල එහෙම බැඳලා තියෙනව නම් දූවිලි glass වල නේද අයි මනද අපි ඔය පුටු වල මේස වල වල දූවිලි තියන අපි පිහ දානවා dust next one make make වල හැමෝම දාන්න එකක් make
මොකද හදනවා හරි next one take මොකද take කියන්නේ එක අකුරයි වෙනස් මේ take ගන්නවා හරි next one කොහොමද මේක ශබ්ද කරන්නේ IROL IROL මොකද අයරන්ද නෑ නෑ මේක අපි ශබ්ද කරන්නේ අයන් කියලා එහෙම කිව්වම දන්නවනේ හරියට හරි අයන් මොකද මරෙදි මදිනවට අපි කියනවා ඕ හරි අයන් නේද කියන සිංහලෙන් නම් ස්ට්‍රීක් කේ කියලා කියනවා නේද හරි අයන් next one මෙන්න මේක ටිකක් ලොකු වචනයක් recycle දැකලා තියෙනවද මොනවා හරි දෙයක් අපි ගත්තාම කඩෙන් ඒකේ දවටනේ පැකට් එක හරි ඔතලා තියෙන එක හරි මොකක් හරි ඒකේ පිටිපස්සේ ඩස්ට්බින් එකක් කැඳලා මිනිස්සෙක් ඒකට කුණු දානවා දැකලා තියෙනවද ඔව් එහෙම තියෙනවා හොඳට බලන්න මින් පස්සේ ගත්තාම ඒ කියන්නේ මොකක්ද රීසයිකල් කියලා කියනවා අපි සිංහලෙන් කියනවා ප්‍රතිචක්‍රීකරණය කරනවා කියලා ඒ කියන්නේ නැවත ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් ඒ දේවල් යොදවනවා කියලා කියන එක හරි මොනවද අපි කරන්නේ එහෙනම් අපි කුණු එහෙම විසිකරද්දී අපේ ගෙදර මොකද කරන්නේ ප්ලාස්ටික් ඒවා වෙනම නේද පොලිතින් ඒවා වෙනම කෑම ජාති වෙනම පත්තර වෙනම අපි ඒවා කාණ්ඩ කරොත් එහෙනම් මොකද වෙන්නේ මේ රීසයිකල් කරන්න පහසු වෙනවා next one sweep අපි ඉගෙන ගත්ත මුලින්ම අතු ගන්නවා නේද හරි next one prepare කියනවා සකස් කරනවට අපි සිංහලේ හරි ඇඳක් එම සාමාන්‍ය උදේට මොකද්ද නැගිට ලෙවල් අපි ඉඳාගත්ත එහෙම තියනවද නෑ ඒක හොඳට prepare කරනවා තාමනාද කරන්නේ prepare උදේට tea prepare කරනවා හදනවා සකස් කරනවා හරි next one clean අපි දන්නවා මේ ඉගෙන ගත්තා පිරිසිදු කරනවා next one hand හැන් කියන්නේ මොකද්ද? හැන් කියනවා අපි එල්ලනවා කියලා කියන එක. දැන් අපි රෙදි වගේ දෙයක් වේලෙන්න දාද්දි ඔව් අර හැංගර්ස් වල අපි කියන්නේ හැංගර්ස් කියලා කියන්නේ ඒකයි. ඒවට දාලා අවුවට දානවා අපි. ඒ වගේ එල්ලනවා. last one arrange කියන දුවේ පුතේ ඒ පිළිවෙලකට සකස් කරනවා කියලා. prepare කියන්නේ සකස් කරනවා. ඊට චුට්ටක් වෙනස් arrange කියලා කියන්නේ prepare එක ඕන විදිහකට හදා ගන්න පුළුවන්. ඒක පිළිවෙලක් නේ. arrange කියලා කියන්නේ පිළිවෙලකට තියනවා ඒක. හරිද? හරි. එහෙනම් මෙන්න මේකේ මේ පාඩමේ ඔන්න තියනවා pictures there are 13 pictures. පින්තූර 13ක් තියෙනවා according to these pictures you can use these verbs මේ ක්‍රියාපද මේ pictures වලට අනුව යොදවන්න පුළුවන් දැන් අපි දන්නවා මේ වගේ සිංහල තේරුම මොනවාද කියලා නේද හරි බලමු පළවෙනි එක මෙයා මොකද කරන්නේ to the dog මොකද්ද බල්ලට කොහමද යා උදව් කරන්නේ Everything walk නේද? හරි very good. Next one ඊළඟ එක කියන මොකද කරන්නේ? Shoes මොකද කරන්නේ? Polish කරනවා. හරි. ඔහොම 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 යනකොට අන්න ඔන්න මෙන්න මේ පින්තූර 13 ම අපිට කරන්න පුළුවන් වෙන මොකද්ද? දැන් ඔයාලා මේ වගේ තේරුම ගන්න හින්දා. හරි. Next one බලමු third one. මොකද මෙයා කරන්නේ? Very good. Water, නේද? To water the plants. මල් වලට වතුර දාන්න මෙයා උදව් කරනවා.
Next one, to. Hari, very good. Dust. To dust the windows. Yes, mokada kiyanne. Next one. To the floor. Mokada karanne meya? Sweep. Yes, to sweep the floor. Next one, to. Mokada karanne ready vera ennaata manko word eka. Yes, mokada? Hang. To hang the clothes out. Next one, to. Tea mokada karanne? Prepare karana, to prepare tea. Next one, to the clothes monada. Iron karanawa neda, to iron the clothes. Next one, to table mokada karanne? Arrange karana, to arrange the table. Next one, to. Yes, mokada karanne? To make the bed. Eda hadana. Hadana kiyala kiyanne carpenter kenek kiyala hadanawa neme. Eka ara api nidagattu dewal aspas karanawa. Neida? Next on to paper, glass, plastic mokada karanne? Hariyata hari. Recycle. Next on to mokada karanne? Ornaments mokada karanne? Clean karanawa, to clean the ornaments. Next one, to the rubbish out. Kunu eliyata geniyanna, to take the rubbish out. Then mam hitanne dula putala okkotama theruna pupils book eke workbook eke tiyena menne me unit 3 wala lesson 2 eka. එහෙනම් දුවේ පුතේ ඔයාලා මේ පාඩමෙන් ලබාගත් දැනුම අනිත් යාළුවන්ට ෂෙයා කරන්න ඔයාලා තාම නදී ටීචර් channel එක subscribe කරලා නැත්නම් අලුත් වීඩියෝ එකක් දැම්මහම බලා ගන්න නදී ටීචර් channel එක subscribe කරන්න ඒ වගේම අනිත් යාළුවන්ටත් කියන්න නදී ටීචර් channel එක subscribe කරන්න කියලා